tapi ki satya sarva sing me pasdanga 25 katha kara e vela anukaran kattiri ga kaduwen hitiye hari apita thiyena prashnanga 25 indala prashnanga 26 indala issarahata thiyena balanna poda wahinawa e welawen poda ne hondara wahinawa 26 වෙනි අභ්‍යාසය එක්කෙනා පීඑස්සිරි සිල්වාගේ ව්‍යාපාරයේ උත්තබණ්ණා විසින් පිළිල කරන ලද ශේෂ පත්‍රයේ මෙසේය ශේෂ පත්‍රය කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන එකනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි ප්‍රාග්ධනේ දැන් මේක දෙපැත්තට තියෙන අපි හදද්දි තනි පැත්තට හදමු ඊළඟට ප්‍රාග්ධනේ 25000යි ලාභේ 8900යි මේ දෙක එකතුව තමයි 33900 කියලා දීලා තියෙන්නේ ගැණිලි 3200ක් අඩු කරලා තියෙනවා නයි හිමියෝ 4800යි උපචිත වේදම් යටතේ බදු කුලිය 200යි අවිනිශ්චිත ගිනමක් තියනවා නම් බලන්න 1500යි දැන් කොයි පැත්තද අවිනිශ්චිත අරන් තියෙන්නේ ප්‍රාග්ධනේ සහ වගකීම් පැත්තට නේද දැන් ප්‍රාග්ධනේ සහ වගකීම් පැත්තට අවිනිශ්චිත ගත්තු නිසා අපි මේ අවිනිශ්චිත ගිනම එළියට ගත්තොත් ලෙජරේ ගිනුමක් හැටියට මොන ශේෂයක් දෙන්නේ ඔව් ප්‍රාග්ධනේ සහ වගකීම් පැත්ත තියෙන නිසා මේක බැර ශේෂයක් කියලා දාගන්න බැර ශේෂයක් අවිනිශ්චිත ගිනම බැර ශේෂයක් ඒක වත්තම් පැත්ත තිබ්බනම් හර ශේෂයක් හොඳද හරි ඊළඟට වත්තම් පැත්ත තියෙනවා ඒක ජංගම නෝන සහ ජංගම කියලා බෙදලා නැහැ කාර්යල උපකරණ 7200යි ලී බඩු සවිකිරීම 5000යි බඩු තොගේ 12300යි ණය ගැතිය 8400යි මුදල් 4300යි හරි ඊදැසිකර ශේෂ පත්‍රය නැත්නම් මුල තත් ප්‍රකාශයන අවිනිශ්චිත ගිනම ශේෂ පිරික්සුමේ තිබුණ එක. පස්ව ගිනම් පරීක්ෂා කිරීමේදී පහස් සදහන් වැරදි සොයා ගන්න ලැබීය. දැන් බලන්න වැරදි 8ක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මොනවද ඊළඟට? වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අහනවා. අවිනිශ්චිත ගිනම අහනවා. සංශෝධිත ශේෂ පත්‍රය. එතන ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කියලා හදාගන්න. शेष पत्र वचने भावितावट एक मूल्य तत्व प्रकाश महारी लाभ संशोधन अहल लाभ संशोधन लाभ संशोधन हदानेम करकुट मे वेरदी निवेदिक लाभ विनस्ना අලුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ අලුත් ලාභෙනි තේරෙනවද අලුත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පෙන්වන්නේ අලුත් ලාභෙ එහෙනම් මේකේ කියලා නැති දෙයක් තියෙනවා අපිට හදන්න කියලා නමුත් අපි ඒක හදන්න වෙනවා සුද්ධ ලාභ සංශෝධන ප්‍රකාශය හරි දැන් එහෙනම් පටන් ගන්න පොදු ජාලයක් ගන්න වැරදි 8ක් තියෙනවා නිවැරදි කරන්න රූල් 20ක් කර යයිනේ ඒක නතර ආරිය ඊට පස්සේ අවිනිශ්චිත लाभ संशोधन विशेष शुद्ध लाभ संशोधन प्रकाश
සුද්ධලාභ සංශෝධන ප්‍රකාශය. දැන් අපිට දීලා තියෙන සුද්ධලාභයට කියන්නේ මොකක්ද කියලාද? කෙටුම් පස් සුද්ධලාභය කියලා නේද? කෙටුම් පස් සුද්ධලාභය කියන දීලා තියෙන සුද්ධලාභයට ඊළාට එන උත්තරයට කියන්නේ නිවැරදි සුද්ධලාභය නේ. නිවැරදි සුද්ධලාභය අපි මූලතත්ත්ව ප්‍රකාශය තනි පැත්තට හදන්න ඕනේ. ලයිට් එක සුදා ලයිට් එක පේසිර සිල්ලා ව්‍යාපාරය 2018 3/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඒකේ අලුත් එකනේ. අපි මාත්‍රිපටික දාමු. දිගු කාණ්ඩවත් කියන අපිට පේන්නේ නැහනේ. දංගවත් කියමුලින් පටන් ගමු. එක් බඩ ඔල්ටි ගහගන්න සි අයවැනි අභ්‍යාස අපි කරන්නේ.
hari itu, kenapa padang nggak bener? Ya, ini sudah kita bahas di latihan wa, kami mulai dari prakas di latihan ini. Ekat pada dal padang kan deh, ekapi kiuwa, pragdanesa wakakim peteti ini. Hari ini, kami ke mulai dari prakas ya, tadi petra di mana pihak tadi petra. Dibahas tani petra niwaring hadan non di petra itu terjadi. Hari, mereka abis ini sudah kita tiada peradaban ini sah, agak kim petra ini sah. Apa yang ke, karena saya cakap kiri juga. Barat saya cakap kiri juga. Barat saya cakap kiri juga. Ila ada laba sansodara prakasa ni. Ketumpas sudah labi kelam ikut di latihan atau das nawas sih dah. Atau das nawas sih. Hari. Tapi kapar jangan senhala kelihatan kote. Eka labi de balapan akar. Edo. Memulai tata prakasa tiri lakta benar senulang. Eko kuma dah gan neta waradino ini. Hari. Enak jangan serali an patangan dong. Eka, upaya lah hasilnya ke karya lebih ya dam. Satahan kalau dibunyi modal gini me paman ikhlas sih. Kalau modal gini me dah ala, karya lebih ya dam gini pada harakalah naik gini mau ke dosa. Abi nisih teh nawan itu, mau lihat nih dulu. Karya lebih ya dam hara hasilnya ini, abi nisih teh berah hasilnya. Karya lebih ya dam hara hasilnya ini, abi nisih teh berah hasilnya ini. Karena lebih dalam hara, abe nisih itu ber. Karena lebih dalam hara hafsiya, abe nisih itu ber hafsiya. Terus salak sila ni makad. Karena lebih dalam, emagi nomor te hara no warad niwadi kiri. Karena lebih dalam, emagi nomor te hara no warad niwadi kiri. Karena lebih dalam, emagi nomor te hara no warad niwadi kiri. Hari tembalan ni. Terus karir biaya dam kian ni biaya dama biaya dah wedi wedi tu biaya per lapi aduin orang. Lapi adu kalau pernah kan? Karir biaya dam ni sah lapi aduin. Icara ni dah, abis ni siapa orang? Karir biaya dam hara abis ni siapa orang? Kerana karya lebih dalam gini me, abis ni sudah gini mana dah anda hafsiya, abis ni sudah gini mana dah anda hafsiya, say. Deka, barat selasaan baru tu agi dah hatu naik desiya, dah agak baru tu agi lielan eh, adu el lielati, hari tu, demi thoge lielan ditu setahanat tirapi ke galapili part be katakan ni demi part be pasai patangan ni ke, hari tu. Enang, warasawasana baru tu ke harberakan itu dah liagan deh. Ikan pasti kerumu toga harra velada ber, toga kini maharre velada ber. Di tu setanggulah saman mandi lah tienno, hari. Adem prakasa kaling hadu ane. Toga kini maharre tahatundas desi yai velada kini maber, toga harra velada ber. Ikan velada ber ini naikilah pasti kita dino. Bahaya hati memang kau mampi kenal-kenalan ni sah, kau hengawat di tulisan lian berulang itu, hari, toga hara dah tu naik disiai, weleda gino ma berah dah tu naik disiai, agak toge warta kiri, agak toge warta kiri ma, toga gino ma hara, weleda gino ma berah, agak toge warta kiri ma. Jika re halin dunia mulai datang prakasa, tapi agak tu ke ati ya nama. Ikan itu make warta ella neni. Barasawasan baru tu ke dah tu naik desi eki. Apa dah kini ke adu pramana lian nui. Jatuhlah dolah itu siat lian ati non. Oh,
ඉලක්ක විතරක් කපලා හදාගන්න ඉලක්ක විතරක් ඒක දැන් අතර 12300ක් තියෙන නිසා වර්ෂාන අවසාන බඩුතුගේ අඩුවෙන් ලියලා තියෙන්නේ අඩුවෙන් ලියලා තියෙන්නේ 13200 වෙනුවට තමයි 12300 ලියලා තියෙන්නේ අ 900ක් අඩුවෙන් එසත් ඔගේට 900 එකතු කරන්න ඕනේ ඉතින් ලියපු ජනසරාහන හදාගන්න ඉලක්කම කපන්න තොගහර වෙලද බැරයිලා ජනසරාහන හරිය තොගහර 900යි වෙලද බැර 900 කියලා හදාගන්න 13200 කපන්න තොගහර 900යි වෙලද බැර 900යි තොගහර වෙලද බැර තොගහර වෙලද බැර 900යි තොගහර වෙලද බැර 900යි හරිද එතකොට දැන් මේක අවිනිශ්චිත යන්නේ නැහැ නේ. තොග හර කියන්නේ තොගේ වැඩි වුණා. අනික අග තොගේ සහ ලාභය අතර තියෙන්නේ ධන සම්බන්ධයක්, අනුලෝම සම්බන්ධයක්. අග තොගේ වැඩි වුණා කියන්නේ අනිවාර්යයෙන් ලාභයක් වැඩි වෙන්න ඕන. එහෙනම් ලාභය වැඩි කරන්න අග තොග බලපෑම නිසා. අග තොගේ වැඩිවීම නිසා ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. අග තොගේ වැඩිවීම නිසා ව්‍යාපාරේ ලාභය වැඩි වෙනවා. හරිද එතකොට ඊට අමතරව අර බඩු තොගේ අපි 12300 නේ කලින් මුලි දත්ත ප්‍රකාශ තිබ්බේ ඕක 900ක් වැඩි කරලා මේක ලියන්න අග තොගේ 13200යි හරි නේද ඒක ඉතරයි නේ ඉලඩේ යන්නකො තුන්වෙනි කොටසට එකපාර වැඩ ටික ඔක්කොම හදාගෙන නැත්නම් පැටිනවා විකුණුම් කිනේ මේ එකතුව 1000ක් අඩුයි වැඩි කරන්න විකුණුම් බැර කරනවා නේ වැඩි කරනවා එක ගිනමක දෝෂයන් නිසා අවිනිශ්චිත දාන්න පුළුවන් එහෙනම් ජනසරාල්ට යන්න අවිනිශ්චිත හර 1000යි විකුණුම් බැර 1000යි කියලා අවිනිශ්චිත හර 1000යි විකුණුම් බැර 1000යි අවිනිශ්චිත හර විකුණුම් බැර 1000යි විකුණුම් අඩුවෙන් වාර්තාව වරද නිවැරදි කිරීම විකුණුම් අඩුවෙන් වාර්තාව වරද නිවැරදි කිරීම විකුණුම් අඩුවෙන් වාර්තාව වරද නිවැරදි කිරීම right දැන් මොකද කරන්නේ අපි ජනසරාලියදී විකුණුම් බැර අවිනිශ්චිත හර වුණා නේද ඒක දාන්න පුළුවන් විකුණුම් කියන්නේ විකුණුම් බැර අවිනිශ්චිත හර කිරික අපි දැම්මා ඊළඟ විකුණුම් බැර කියන්නේ ආදායම වැඩි වුණා නේ ලාභය වැඩි කරා විකුණුම් බැර කියන ආදායම වැඩි වීමක් ඒ නිසා ලාභය වැඩි වෙනවා හරි නේද හරි හතරෙනි දෝෂයට යන්න දෝෂ අංක හතර රුපියල් 200ක මුදල් ලැබීමක් දෙවරක් මුදල් ගිණුමේ සටහන් කර දෙවරක් මුදල් ගිණුමේ එතන මුදල් ගිණුම විතරයි මේ අඩුපාඩුව තියෙන්නේ 200ක මුදල් ලැබීමක් දෙවරක් මුදල් ගිණුමේ සටහන් කළ ඒ කියන්නේ මුදල් ගිණුමට දෙපාරක් ආවනා එකපාරක් බැර කරන මුදල් මුදල් බැර 200යි එතන මුදල් වල විතරක් තියෙන නිසා දෝෂය අවිනිශ්චිත යන්න ඕනේ එන නිවල් සටහන් ලියාගන්න අවිනිශ්චිත හර 200යි මුදල් බැර 200යි අවිනිශ්චිත හර 200යි මුදල් බැර 200යි අවිනිශ්චිත හර මුදල් බැර අවිනිශ්චිත හර 200යි මුදල් බැර 200යි මුදල් ලැබීම් දෙවරක් මුදල් ගිනමට හරව වරද නියෝදි කිරීම මුදල් ලැබීම් දෙවරක් මුදල් ගිනමට හරව වරද නිවැරදි කිරීම මුදල් ලැබීම් දෙවරක් මුදල් ගිනමට හරව වරද නිවැරදි කිරීම හරි දැන් මුදල් බැර අවිනිශ්චිත හර කියලා ගත්තානේ එහෙනම් අවිනිශ්චිත හර කරා හරිද අවිනිශ්චිත හර කරාට මුදල් කියලා 200ක්
ඊළඟට මුදල් බැර කරා කියන්නේ මුදල් අඩු වෙනවනේ. මුදල් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ ලියනකොට ඒක අඩු කරලා දැන් සමහර එකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නත් පුළුවන්. දැන් මුදල් නම් ආයේ වෙනස් වෙන්නේ නැති වෙයි නේද? නෑ. එහෙනම් මුදල් 4300ක් උඩ තියෙනවා. ඒකෙන් අඩු කරන්න 200ක් 4100ක් කියන්න මුදල්. මුදල් 4100ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වාර්තා කරා. දෝසංක පහ බලන්න. දෝසංක පහ. නයිහිමි පාලනගිරිමේ 1400ක ශේෂය පහතට ගෙනවෙත් ඇත්තේ 400ක් ලෙසය. ඒක තුලනය කිරීමේ දෝෂයක් නේ. 1400 400ක් හැට ran තියෙන නයිහිමි පාලනගිරි. එහෙනම් තව නයිහිමියන්ට 1000ක් බැර කරන්න ඕන. අඩු වෙන්නේ බැර වෙලා තියෙන්නේ. නේද? 1400 හරි එක 400ක් තමයි ශේෂ හැටියට ran තියෙන්නේ. තව 1000ක් නයිහිමියන්ට බැර කරා. අවිනිශ්චිත හර එක ගිනුමක දෝෂයක් නේ. අවිනිශ්චිත හර 1000යි. අවිනිශ්චිත හර 1000යි. නයිහිමි පාලන බැර 1000යි. අවිනිශ්චිත හර 1000යි. නයිහිමි පාලන බැර 1000යි. අවිනිශ්චිත හර නයිහිමි පාලන බැර. නයිහිමි පාලන ගිනුම අඩු වෙන එකතු කළ වරද නිවැරදි කිරීම. නයිහිමි පාලන ගිනුම අඩු වෙන එකතු කළ වරද නිවැරදි කිරීම. නයිහිමි පාලන ගිනුම අඩු වෙන එකතු කළ වරද නිවැරදි කිරීම. හරිනේ. එතකොට විගත්තේ අවිනිශ්චිත හර නයිහිම් පාල බැර කියලා නේ. අවිනිශ්චිත හර කියන්නේ අවිනිශ්චිත හර කරන්න නයිහිම් පාල කියලා 1000ක්. අවිනිශ්චිත හර නයිහිම් පාල බැරනේ. ඒක නයිහිම් පාල බැර වුණා කියන්නේ නයිහිම් වැඩි වෙනවා කියන එක නේ. නයිහිම් කීයක් ඉන්නවද? අලු පරණ මූල්‍ය දත්ත ප්‍රකාශය 4800 තව 1000ක් බැර කරපුවාම 5800ක් වෙනවා. පන්දා සටසයයි අලුත් නයිහිමියෝ වෙනස් කළ ලියන්න. අන්ත හයට යන් ලීබඩු හා සවිකිරීම් සියල දහයක් ෂය කළ යුතුවත් ෂයවෙන් කිරීම් කර නොමැත. අපි අලුතෙම්ම ෂයවෙන් කිරීමක් කරන්න ඕන. අලුතෙම්ම ෂයවෙන් කිරීමක් කරන්නේ ෂයහර ෂයවෙන් කිරීම් බැර කියලා. එන ලියන්න ලීබඩු ෂයහර සියල දහයක් කියන්නේ 500යි. 5000ට තියෙන දීබඩු. දීබඩු ෂයහර 500යි 5000ට 10000යි. දීබඩු ෂයහර 500යි දීබඩු ෂයවෙන් කිරීම බැර 500යි. දීබඩු ෂයහර 500යි දීබඩු ෂයවෙන් කිරීම බැර 500යි. දීබඩු ෂයහර දීබඩු ෂයවෙන් කිරීම බැර. දීබඩු ෂය වාර්තා කිරීම. දීබඩු ෂය වාර්තා කිරීම. දීබඩු ෂයහර දීබඩු ෂයවෙන් කිරීම බැර. දීබඩු ෂය වාර්තා කිරීම. හරි නේද? එතකොට දීබඩු ෂය කියන්නේ වියදම. ලාභය අඩු වෙන්න බලපාන. දීබඩු ෂය ලාභය අඩු වෙන්න බලපාන. හරිද? දීබඩු ෂයවෙන් කිරීම කියන්නේ මොකද්ද? ෂයවෙන් කිරීම කියන්නේ වත්කමේ යගේ අඩු වෙන. දැන් අපි අර මූල්‍ය තත්ත්ව ප්‍රකාශක පිරිවැය සමුච්චිත ෂය සුද්ධගේ කියලා තීර තුනක් පෙන්නනවනේ. ඒ සමුච්චිත ෂය කියන එක තමයි ෂයවෙන් කිරීම කියන්නේ මෙතෙක් ෂය. ඒ ෂය වුණා නම් වත්කමේ යගේ අඩු වෙනව නේද? එහෙනම් දීබඩු තිබ්බේ 5000යි. අපි අඩු කළම ලියමු 4500ක්. දීබඩු වලින් ෂයවෙන් කිරීම අඩු කරලා අපි 4500 වාර්තා කරමු. 4500 වාර්තා කරමු. හරි නේද? අනේ. ඒ? සමහරවයේ කියන්නේ.
අයියෝ මොකද කියන්නේ ඇස්සේ නේ යන් මන් රයි හරි නේද තෝ හරි ඊළඟට හත්වෙනි ගැලපීම වර්ෂය සඳහා ගෙවීමට ඇති රුපියල් 250ක ප්‍රවාහන ගාස්තු අවසන් ගිණුම් පිළියෙල කීයද ගණන්ගෙන නැත ගෙවීමට ඇති ප්‍රවාහන ගාස්තු නේද ගෙවීමට ඇති ප්‍රවාහන ගාස්තු ඒක ගණන්ගෙන නැත කියන්නේ ලියලා නැහැ ඒකනේ ඒක හරබර දෙකම අපි අලුතෙන් ලියන්න වෙනවා නේද ගිණුමක දෝෂයක් නෙමෙයිනේ තේරෙනවද වර්ෂය සඳහා ගෙවීමට ඇති 250ක ප්‍රවාහන ගාස්තු අවසන් ගිණුම් පිළියෙල කරන විට ගණන්ගෙන නැත එහෙනම් මෙහෙම ලියන්න හත ප්‍රවාහන ගාස්තු හර උපචිත ප්‍රවාහන ගාස්තු බැර ප්‍රවාහන ගාස්තු හර උපචිත ප්‍රවාහන ගාස්තු බැර ප්‍රවාහන ගාස්තු හර 250යි උපචිත රට ගෙවිය යුතුනේ ප්‍රවාහන ගාස්තු බැර 250 ප්‍රවාහන ගාස්තු හර උපචිත ප්‍රවාහන ගාස්තු බැර ගෙවේතු ප්‍රවාහන ගාස්තු වාර්තා කිරීම ගෙවේතු ප්‍රවාහන ගාස්තු වාර්තා කිරීම දැන් ලාභ සංශෝධනය ගන්න ප්‍රවාහන ගාස්තු නිසා ලාභය අඩු වෙනවා දැන් ප්‍රවාහන ගාස්තු කියන්නේ වියදමක් නේද ලාභය අඩු වෙන නිසා ලාභය අඩු කරන්න මේක ගෙවලා නැති නිසා ජංග වගකීමක් නේ උපචිත වේදම් කියලා එකක් තියෙනවා බදු කුලිනේ. එතනම එකතු කරලා ලියමු දෙකපාරට. එතකොට ලේසිනේ. එහෙනම් ඒ 200 තව 250ක් එකතු කරලා උපචිත වේදම්. ගන්න. ඒ දර ආරම්භක මූලිතත්ත්ව ප්‍රකාශයේ උපචිත වේදම් කියලා බදු කුලි 200ක් තියෙනවා. ඒකයි මේකයි එකතු කරලා ගත්තේ. උපචිත වේදම් 450. ඒක ගත්තට කමන්නේ නැහැ. හරි අවසාන එක අටවෙනි එක අයිතිකරු විසින් ගෙන ගොස් තිබුණු 1750ක බඩු තොග පොත්වල සටහන් නොවී තිබුණු අතර අවසාන ගිණුම්වලද අඩංගු නොවීය අයිතිකරු විසින් ගෙන ගොස් ඇති භාණ්ඩ කියන්නේ භාණ්ඩ ගැනීම බඩු තොග අධිකරු විසින් ගෙන ගොස් තිබුණු 1750ක බඩු තොග පොත්වල සටහන් වෙලා නැහැ බාණ්ඩ ගැලේ ලියවෙලා නැහැ පොත්වලනේ. එන ඉස්සර ලියමු අපි බාණ්ඩ ගැලේ හරබර කරන්න දන්නවනේ. ඒක දිත්තසරම් පාඩුවේ පාපි කරලා තියෙනවා. ගැනිලිහර ගැනුම් බැරනේ මතකයිද? ගැනිලිහර ගැනුම් බැර ජනසකහ. ගැනිලිහර 1750යි. ගැනුම් බැර 1750. ගැනිලිහර ගැනුම් බැර. ගැනිලිහර 1750යි ගැනුම් බැර 1750 බාණ්ඩ ගැලලි වාර්තා කිරීම බාණ්ඩ ගැනිලි වාර්තා කිරීම ගැනිලිහර ගැනුම් බැර බාණ්ඩ ගැලලි වාර්තා කිරීම හරිද ඊතරෝක අපි සංශෝධනය කළ ගම්මු ඔක ලාභයට යනවා ඇයි ලාභයට යන්නේ ගැනිලිහර ගැනුම් බැර කියපුවාම ගැනුම් බැර කියන්නේ ගැනුම් කියන වියදම අඩු වුණානේ ලාභේ වැඩි වෙන්න ඕනේ හරි ගැනිලිහර ගැනුම් බැර කියන්නේ ගැනුම් කියන වියදම අඩු වුණා ඒ නිසා ලාභය වැඩි වෙන්න ඕනේ ලාභය වැඩි වෙන්න ඕනේ ගැනිලිහර ගැනුම් බැර හරිනේ ඊළඟට ගැනිලිහර කියන එක මූල තත්ත්ව ප්‍රකාශයට යන්න ඕනේ බලමු බලන්න ගැනිලි දැනට කීයක් තියෙනවද මේකේ 3200ක් තියෙනවා ඒකට මේ අලුත් ගැනිලිත් එකතු කරන්න ඕනේ 1750 4950ක් ගන්න 4950 ඒ කියන්නේ කලින් තිබ්බු ගැනිලි අලුත් ගැලලි දෙකේම එකතු ඈ මුළු ගැලලි 4950යි හරි නේද ගැනලිහර ගැනුම් බැර
අයිති කරසින් ගෙන ගොස් තිබෙන 1750ක බඩුතොග පොත්වල සටහන් වී නොතිබුණු අතර. ඒතර බඩුතොගයත් ඇතර අඩු වෙන්න ඕනේ නේද ව්‍යාපාරේ මුල තත්ත්ව ප්‍රකාශනයක්දී. දැන් ගැටලි කරා නම් තොගේ අඩු වෙන්නේ නැහැ නේද? අපි තොගේ ඉස්සරහ ලියලා තියෙන්නේ හැබැයි. මෙතන 13200 නේ. ඒක මඩක් ආය සංශෝධනය කරගන්න. 13200 1750ක් අඩු කරා. 11850ක් ලියා ගමු දෙත් අපල. මෙතන බාන්න ගැලි අඩු කළා ගන්න. 11850. අපල ලියා ගන්න. 11450. හරි දැන් වැඩ ටික ඉවරයි. දැන් බලමු අපි අවිනිශ්චිත වැහෙනවද කියන්නේ. ඒක හරිනේ. අවිනිශ්චිත කියලා වැහෙලනවා. ඒක අනිවාර්ය වැහෙන්න ඕන. ආරම්භක ශේෂයක් දුන්නා නම් අපි ගාන නිවැරදි කරාට පස්සේ වැරදි නිවැරදි කරාට පස්සේ ඒක වැහිලා යන්න ඕන. ඒක හරි. හරි. දැන් ලාභ සංශෝධනය යන ඒවා ඔක්කොම දාලා තියෙන ලාභය සංශෝධනය කරමු. 9600යි 3යි 12550යි සංශෝධනය කරපු මූල තත්ත්ව ප්‍රකාශ අලුත් එක. හරි. අපි ගොඩක් කියලා අවසන් කරලා තියෙන්නේ. දැන් ඊළඟට අපි මොනවටවත් මේ වෙනස් කරපු නැති ඉලක්කම් තියෙනවානේ. අපි ලාභ සංශෝධන හදාගෙන යද්දී නිවැරදි කරද්දී නේද යම් යම් ශේෂ වෙනස් කළා මුල තත් ප්‍රකාශ ලිව්වා නේද? දැන් වෙනස් වෙච්ච නැති කීපයක් තියෙනවානේ. ඒවා ඒ විදිහටම දාගන්න. බලන්න වෙනස් වෙච්ච නැතිව ගන්න. ප්‍රාග්ධන වෙනස්ුන්නේ නැහැ නේද මෙවැත්ත? 25000 ඒකම ගන්න. ප්‍රාග්ධන ඒකමයි. ගැනිලි වෙනස් වුණා, ලාභය වෙනස් වුණා, ණය හිමියෝ වෙනස් වුණා, උපචිතේද වෙනස් වුණා, අවිනිශ්චිත වෙහිලා ගියා. මේ පැත්ත හරිද? අනිත් පැත්ත බලන්න. පාර්ල උපකරණ ගත්තේ නැහැ ගන්න. හත්දාස් දෙසිය කාර්ල උපකරණ. මේ බඩු සවිකිරීම ගත්තා, බඩු තොගය ගත්තා. ණය ගැටි වෙනස් වෙලා තිබිලා නැහැ නේද? ඒක ගන්න යුතුයි. පොඩා ඉන්නව එකතු කරන්න නැතුව පොඩි වෙනසක් තියෙනවා මූලික තත්ත්ව ප්‍රකාශයේ ඉන්න කොට අපරයි ඔව් අර අග තොගය තොගෙන් අඩු කරන්න ඕනේ නැහැ කියන්නේ. අටවෙනි එක දැවත බලන්න. අයිතිකර විසින් ගෙන ගොස් තිබුණු 1750ක බඩු තොග පොත්වල සටහන් නොතිබුණු අතර අවසාන ගිණුම් වලද අඩංගු නොවිය. ඒතර අපි තොග හර කියන්නේ බාන්න ගැල්ලි ගැනුම් ගැනිලි හර ගැනුම් බැර කියලා හර බැර කරන්නේ. ගැල්ලි හර කියන එක මෙතෙන්ද ගත්තා. තොගේ අඩු වෙන එක ගැනුම් වලට ගැලපුවානේ නේද? එනිසා මෙතන තොගය අඩු කරන්නේ නැතුව දාන්න තියෙනවා.
ඔය එක අපි අඩු කරන්න ගත්තේ නේද? අඩු කරන්න ඕනේ නැහැ ඒක. තිබු ගන්නටම දාන්න වෙනවා අය. 13 20 තමයි තියන්නේ. මොකද ඒක ගැටිලිහර ගැනුම් බැර කියලා හරබර දැම්මනේ. ගැන්ලිහර කියන එක මෙතෙන් ගියා. ගැනුම් බැර කියන එක ගැනුම් කියන්නේ වියදමක් නිසා වියදම් අඩු වෙනකොට ලාභය වැඩි වෙනවා කියලා මෙතෙන් ගලපලා තියෙන්නේ. හරි තෝගේනොත් නැවත අඩු කරන්න අවශ්‍ය නැහැ කියලා. හරි දැන් එකතු කරා. මේක දාලා ඉතු කරා. හරි දැන් ගාන බැලන්ස් වෙනවා. 27400 එක්ක හදාගන්න. හරි අගතෝගේ වෙනස් කරන්න නැතුව දාන්න 13200 දාලා එකතු කරන්න. චංගම නෝඩවත් කමල එකතුව 11700යි. චංගවත් කලෙත 25700ක් එන්නේ. එතන 37400. එතනත් ඒකම වෙනවා. දැන් ටිකක් අර දුරට හදලා තියෙන ගණන්, වෙන දේවදිකේම් ටික අහනවා, අවිනිශ්චිත අහනවා, ලාභ සංශෝධන, මූලික තත්ත්ව ප්‍රකාශ සාමාන්‍ය ලකුණු 15ක්වත් අඩුම තරම් මේ වගේ ගණන් හම්බෙනවා. හරි अरे दो සිග්නල් ලැබුණා. එතන බී ලයින් එකට යන්න. බලන්න 27 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නාංක 27ක් වෙනස් ස්වරූපේ ගණක් එක. කියවන්න. ජනාධිරේගේ ව්‍යාපාරයේ පොත් තබන්නා වූ සුමින්ද මහතා 18/31 දෙනට සිදු කළ ශේෂ පිරික්සමෙහි හර එකතුව බැර එකතුව සමග එකඟ නොවිය. ශේෂ පිරික්සම අසමාන. මේ අනුව ජනාදරී අවිනිශ්චිත කිරීමක් ඇති කර ශේෂ පිරික්සමේ වෙනස අවිනිශ්චිත කිරීමේ ඇතුළත් කරාලු. ඉන්පසුව සියලුම ගිණුම් ලියවිලි නැවත පරීක්ෂාවට ලක් කරන අතර එෙහිදී පාස්සහන් වැරදි අඩුපාඩු සොයා ගැනීම නැහැ විය. දැන් මෙතන ඔන්න වැරදි අඩුපාඩු ටිකක් තියෙනවානේ හතක් තියෙනවා. හරිද? ජනාදරී ඉහත සඳහන් වැරදි හා අඩුපාඩු ගලපන ලදුව පහස් සඳහන් නිවැරදි ශේෂ පිරික්සම නැවත පිළියෙල කරනවා. ඉතින් වැරදි ටික හදලා තමයි මේ ශේෂ පිරික්සම දීලා තියෙන්නේ. වැරදි හැදුවට පස්සේ උත්තරේ මේ තියෙනවා අපිට නේ. අවශ්‍ය වන්නේ ඉහත සඳහන් තොරතුරු ප්‍රයෝග කරගෙන ජනාදරී විසින් ඉහත සඳහන් වැරදි හෝ අඩුපාඩු ගැලපීමට ප්‍රථමී තිබූ ශේෂ පිරික්සම ලබා ගන්නා මේ නොබෙන් ඉල්ලා සිටී. නිවැරදි නොකළ ශේෂ පිරික්සම. දැන් මෙතන අපිට දීලා තියෙන හරියක. හොඳයිද? හරියක දීලා කලින් තිබ්බ එක අහනවා. මෙතන මොකද කරන්න ඕනේ අපි? ඔව් දැන් මේක හරි ගස්සපු හැම එකක්ම ආපස්සට ගලපන්න ඕනේ. අඩු කරන්න ඕනේ.
tapi liyana titu satahana e ilakkan dekenma adu kara nam mulin dibbe kenawane ya wenas swarupe ganam hari balabidi vibhagade vivida aakare abhyas wenna puluwan e nisa da meka apita avanishita mokadda me janasaral liyanna thonne neda ia sedang turut-turut upaya kerjanya jangan adri wising ia sedang beradu adu padu galapi pada pertama ibu sesi periksa bola bagan nama nubing illa siti ni beradu nokolah sesi periksa ina sesi periksa bola kahala beradu apa sedang kahala mulai ibu sesi periksa mahaga tiangan apa sanso dengan peres sesi periksa bagi ella sesi periksa bola kahakan depan hari sanso dari peres sesi periksa සංශෝධනයට පෙර ශේෂ පිරික්සු රිවිෂන් පන්තියේ හෙට පටන් ගන්නවා 12 වෙලාවට දව කට්ටිය ටියුට් එක නම් දෙන්න විදිහක් නැහැ ini sabang ini PDF ke dana nang, budak teh itu dulu hari dia ini paling cute tega, sami karena, takutnya, ekor print out teh ganda terak pieno nang ganda loko, loko gana kayaknya di petir gak tahu, mereka kolega sama rupiah hatap katap pagi ani, hari, rupiah tiap hari kayak print out ganda, paling puluhan terang. Perkara yang kaya adalah dibuat langkah pati dan peluang negeri lah. Hari, katanya ini ke balak ini sama keranda ini. Kemudian kamar ini saat kamar itu di keranda ini. Hari, coba dua kali kita yang hilang di bandar ini, tiga orang kelas tiga tiga lah tipe mang. Hari, ikut mang gak tuh nanti ayat PDF ke dahan nang. Tapi, negara ter ganda dari balat katanya balat sanjar nasima, tempat kehormat ini deh mama mau nalar ini, tempat balat deka, sabar kum balat aja madem balat, hari, ini orang itu kada sah pun hanya menggoda erla di ini suwede tat ya nawa, pas tuan ne par icra itu ini, ani fauzgeli ko ahan goda par ya nawa, ini lagi ini suwede ini ketiye nopo aja. Pada balanda, ini dia rekan peluang ini dia lah. Kata ikut balagan hari kerum, kita ke dekat kamu. Hari, dan pada dia akan dia ini, okama apa segala panah dia. Tapi dia lihat aku tapi pada balam udah, kama ilak kama apa, nevata bina surut teh mengat luak kena. Saya kepada beli anda ni pa, mereka api dana rina dah agen pas seliwut pada pada tuh tuh ini, datang ayah makan dan selalu agen. Hari kak mangkian nambah lalu kalau ini.
රුපියල් 650ක් වන්නා විකුණුම් වෙන්නේ සැ ගිනුම් තේමේ මුලිමනින් මගේ හැරිලා. ඒක අපි නිවැරදි කරලා ලියන්නේ කොහොමද? විකුණුම් බැර ණය ගැති හර කියලානේ. විකුණුම් ඉන්න නිසා මගේ හැරුණා කියන්නේ ණයට විකුණුමක් ලියලා නැහැ කියන එක. ණයට විකුණුමක් ලියලා නැහැ. ඒක විකුණුම් බැර ණය ගැතියෝ හර. විකුණුම් බැර ණය ගැති හර. එහෙනම් විකුණුම් වලින් සහ ණය ගැතියන්ගෙන් ආපස්සට අඩු කරන්න ඕනේ. පොඩි මේ ටී ගිනුම් ටිකක් ගඳගත්තත් හරි නේද විකුණුම් වල දැනට තියෙනවා 96 90600 90610 90610ක් තියෙනවා ණය ගැතියන් කීයක් ඉන්නවද 8030 8030 හරිද දැන් අපිට කරන්න තියෙන්නේ මෙහෙම බෑ අඩු කරන්න ඕනේ. ගිනුම් වල දැම්මොත් හරි අවුල් වෙනවා. ගිනුම් වල දාන්න එපා ඒතර අමාරු. හරි. දැන් ඔන්න 650ක විකුණුම් වෙන නිසා ගිනුම් තේමට මුළුමනින් මගේ හැරියත්. අපි එක ලියපුවා විකුණුම් බැර ණය ගැති හර වෙනවනේ. ඒකත් එක්කද මේ දීලා තියෙන්නේ. ඒ ඉලක්කරොත් එක්කදා මේ ඉලක්කම් දීලා තියෙන්නේ. එතන අපි විකුරුම් බැර ණය ගැති හර කියන එක මේ දෙකෙන්ම අඩු කරන්න ඕනේ. විකුරුම් හර ණය ගැති බැර කියලා ආපස්සට කරපන්. ඊයද විකුරුම් වලින් අඩු කරන්නේ 750. ණය ගැති වලත් 750ක් අඩු කරා. දැන් මං කිව්වේ මේක එකපාර මෙතන ලියන්න එපා. මොකද ආය පාරක් ණය ගැති වෙනස් වුණොත් ආය මකන්නෙද? හරි ඔහොම තියාගන්න. මෙන් පෙරවැඩක් වාගේ දාගෙන ගියා නම් හරිද? मूलतरम दोस अलुत्तरिया ගොඩනැගිලි බැර වෙලා තියෙන්නේ ගොඩනැගිලි බැර අලුත්තර විදම් හර හරි එතකොට අපි මේක ලේසි ක්‍රමයක් තියෙනවා අපි මේ ශේෂ අග ශේෂ හැටියට ලියාගෙන මුල ශේෂ ආපස්සට හදුවා නම් ලේසි හරි මෙන්න මෙහෙම මං කියන්නේ මොන විකුණුම් විකුණුම් කියන්නේ බැර ශේෂයක් නේ දැනට අවසාන විකුරුම් තියෙන කීයද 90610 දැන් මේ අවසාන එකනේ එතන මුලින් විකුරුම් අපිට ඕනේ නේද දැන් අර සාමාන්‍ය හරබැර ටික ලියලා මුලින් තිබ්බ ශේෂය වුණා නම් ලේසි අපිට නේ නැතම් පැටලෙනවා මේක එතන මෙහෙම ගිනුම් වලින් හදමු ණය ගැතිත් එහෙමයි මේ හැබැයි ඉඳ තියලා වෝල්ටි ගහ ගන්න ඕනේ ඉඳ තියලා. දැන් මේ අපි ගාව තියෙන අවසාන ණය ගැති වෙන කීයද අවසාන ණය ගැති එතකොට 8030යි. හරි. දැන් පුළුවා. එතන දැන් අර මේ ගලපඩ ගැලපිලි මේ විදිහටම කරන්න. හරබැර මේ විදිහටම ලියන්න. ලියලා මුලින් තිබ්බ උත්තරේ වාග. ආරම්භක ශේෂය වණන් අර. එහෙනම් දැන් මේක මම ලියන්න දාපන් සරයා. ऐसे पन हाँ विक्रो मेन सर गिरते मुलमणी मगे है विक्रम लिया विक्रम बैर नाय गति हर के दंड विक्रम बैर हाई से पन हाई खबर उन्न है मेरे को नाय गति हर करना विक्रम किया सामान्य नाय गति का हर शेष हर पैते रूला कितरू कर गाट विक्रम वाला सामान्य बैर शेष उन्हें रूला कितरू कर लगा तेरना कमी මුල තිබ්බාට මේව එකතු කරා නම් අග උත්තරිනවන අග උත්තරේ දන්න වෙලාවක මේ ටික ආපස්සට ගියපම මුලින් තිබ්බ කීයද කියලා අපිට හොයාගන්න පුළුවන් නේද එහෙනම් ඊළඟ ගිරුම් දෙකක් තියන්න ගොඩ නැගිරි අලුත් ඇඩියා සහ ගොඩ නැගිරි නේ ඒ ගිරුම් දෙක හදන්න
ගොඩනැගිලි අලුත් වැඩියා සහ ගොඩනැගිලි කියන ගිලුම් දෙක හදන්න. ගොඩනැගිලි අලුත් වැඩියා සහ ගොඩනැගිලි කියන ගිලුම් දෙක හදන්න. දැරට මේ වගේ තියෙන අවසාන ශේෂ පිටව ගන්න. ගොඩනැගිලි ගිනව තියෙනවා ඉඩම් ගොඩනැගිලි. ඉඩම් වෙන් කරගන්න එහෙම කියලා නැහැ නේද? නැහැ. ඒ ඉඩම් ගොඩනැගිලි වල තියෙන අවසාන ශේෂය 74250. වත්කමක් නේද? ඒකනේ ගිනුම වහලා ඉඳ තියලා ගන්න ශේෂය අවසාන වත්කම. ඉතින් පාගේ ශේෂය ඊගේ ශේෂ අවසාන වත්කමක් නම් අවසාන හර ශේෂයක් එන්නේ පෑනේ. හරි ඊළඟට ආයෙ මොකද්ද ඒක ඊළඟ දිනම ගොඩනැගිලි අලුත් වැඩියා ගොඩනැගිලි අලුත් වැඩියා අපි හදලා තියෙනවා මේක අවසාන උත්තරේ දැන් ශේෂ මිනිස්සුන්ට තියෙනක ගන්න පුළුවන් ආයතරේ යටින් දෙනවා ගොඩනැගිලි වලට යටින් දෙනවා ගොඩනැගිලි අලුත් වැඩියා කියලා හස්සේ බලා වියදමක් නේ අර ශේෂා ගොඩනැගිලි ගිනමට හර කරලා ඔව් ගොඩනැගිලි වලට හර කරාන එක වැරදි වැරදි වැරද්ද නැති කරන්න බැර කරන්න 750 ඒක හර කරන්නේ ගොඩනැගිලි අලුත් වැඩියා ගිනමනේ ගොඩනැගිලි අලුත් වැඩියා කියලා ගොඩනැගිලි අලුත් වැඩියා ගිනමට ගන්නවා ගොඩනැගිලි ගිනම ගොඩනැගිලි ගිනමෙන් 750 හරි මේ වැරදියට හර කරපේකොට අඩු වුණා අර බලන්න අඩු වුණා හරි ඒක ලිව්වා අඩු වුණා හරි ඒක ලිව්වා දැන් මුලින් තිබ්බ தත්ත්වය අපිට හොයා ගන්න පුළුවන් දැන් හරි මේක දැන් සමාන වෙලාවොත් මුලින් තිබිලා නැහැ ඒක මුලින් කීයක්වත් තිබිලා නැහැ කියලා හිතන්න පුළුවන් හරිනේ ගොඩනැගිලි අලුත් තැනේ වේදම ගොඩනැගිලි ගිරබට හර කරා ඒකෙන් අඩු කරා ඉවරදීක ගොඩනැගිලි අලුත් තැනයා කියන මෙතන තිබ්බා දැන් සාමාන්‍ය විදිහටම තමයි හර බැර ලියන්නේ අවසාන ශේෂය දාගත්ත නිසා අපස්සට හදන්න පුළුවන්. ඊළඟ ගිනුම් දෙකට යා. ඔව් විකුණුම් ගිනුම එකතු කිරීමෙන් 100ක් වැඩි පොර එකතු කරලා. අද විකුණුම් ගිනුම අපි ගා තියෙන්නේ සැලේසි. විකුණුම් ගිනුම එකතු කිරීමේදී ඒක අවිනිශ්චිත ගිනුමක උත්තරයක් උත්තරම් බලන්න. නෑ නේද? එනම් ඉතින් අවිනිශ්චිත ගිනම මුලින් තිබ්බා කියලා හිතන්න වෙනවා මේක. දැන් මේක නිවැරදි කරන හැටි බලමු අපි. රුපියල් විකුණුම් ගිනම එකතු කිරීමෙන් 100ක් වැඩි පොර එකතු කරලා. එහෙනම් නිවැරදි කරන්නේ කොහොමද? විකුණුම් හර අවිනිශ්චිත බැර කියන්නේ. විකුණුම් හර අවිනිශ්චිත බැර. විකුණුම් හර කරන්න 100ක් අවිනිශ්චිත ගිනම. අවිනිශ්චිත ගිනමක් දාගන්න. ඒක දෙපැත්තේ රූල් යන මේ ඉඳ තියන්න රූල් රූල විකොරම් ගිනමෙන් 100ක් අපිට ඒකත් පුළුවන් අවිනිශ්චිත ගිනම මෙච්චර ශේෂයක් තිබ්බා කියලා මේ වැරදි නිසා නේද එහෙම ගන්න පුළුවන් ඒක තේරෙනවද විකොරම් ගිනම එකතු කිරීමේදී 100ක් වැඩි පුර එකතු අපි නිවැරදි කරන එක විතරයි ගන්නෙ විකොරම් හර එක ගිනමක දෝෂයක් නිසා අවිනිශ්චිත බෑ අවිනිශ්චිත බෑ අවිනිශ්චිත ගිනම මුලින් තිබු ශේෂය තමයි හොයා ගන්න වෙන්නේ අපිට සාමාන්‍ය බාණ්ඩ විකුණුම් ගිනවට එක දාන්න බෑ ඒක තේරුම් ගන්න
එතකොට දැන් කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රයෝජනෙ ගත නොහැකි සොන්බොන් විකුණුම් වලින් ලැබුණු 250 විකුණුම් ගිණුමට බැර කරලා. එතන විකුණුම් ගන්න බැර කරපු එක වැරදි. වැරද්ද නැති කරන්න හර කරන්න ඕනේ. සොන්බොන් විකුණුම් කියලා ගිණුමකට තමයි බැර කරන්න වෙන්නේ. හරිද? එතන සොන්බොන් විකුණුම් කියලා ගිණුමක් මේකේ වැරදි අන්තිමට තියනවා 250. හරි එකක් දාගන්න. අවසාන උත්තරයන් පිටව ගන්න ගොඩක් ඉඳ ඕනේ රූල් දෙකක් තුනක් තියලා ආගේ ශේෂය 250යි මීගේ ශේෂය 250 ඔය වැරද්ද කරාට පස්සේ උත්තරේ තියෙන්නේ මේක චේස් බෙරික්ස්ුවේ තියෙන ඉලක්කම අපි ගත්තා. චේස් බෙරික්ස්ුවේ තියෙන ඉලක්කම ගත්තේ. හරි දැන් අපිට අවශ්‍ය ගිණුම් දෙක තියෙනවා. අවශ්‍ය ගිණුම් දෙක තියෙනවා. එහෙනම් ඒ අවශ්‍ය ගිණුම් දෙක හරහා මේක නිවැරදි කර ගැනීම කරමු. හරි දැන් අපි ඉන්නේ 27 වෙනි අභ්‍යාස. 27 5 27 5 නෙමෙයි 4. 27 4. බලන්න ප්‍රයෝජනගත නොහැකි සොන්බොන් විකිණීමෙන් ලැබුණු 250 විකුණුම් ගණට බැර කරලා. අද වැරද්ද අපි නැති කරමු. වැරද්ද සාමාන්‍ය විදිහට අපි නැති කරන්න යනවානේ. ඒතර සොන්බුන් විකුණුම් සහ සාමාන්‍ය විකුණුම් කියන්නේ දෙකක් නේ. නේද? ඒතර සොන්බුන් විකුණුම් එක දාලා තියනවා කියන්නේ කොහටද විකුණුම් වලට? සාමාන්‍ය විකුණුම් වලට. එහෙනම් මොකද කරන්නේ අපි? ඔව්. විකුණුම් හර කරා වැරද්ද නැති කරා හරි එක සොන්බුන් විකුණුම් ඇතුළේ තිබ්බා. මේන් මේ ගිරම තියෙනවා. අවසාන ශේෂයක් තියෙනවා. එහෙනම් මෙතන හර කරන්න මේක වැර ශේෂයක් වෙන නිසා මේ පැත්තේ වඩා කමන්නේ. සොන්බුන් විකුණුම් 250 සොන්බොන් විකුණුම් 250 විකුණුම් ඇතුළේ තියන්න බෑ අයින් කරන්න. ඒක දාන්න කෙලින්ම සොන්බොන් විකුණුම් ගිනුම. මොන ගිනුමෙන්ද? විකුණුම් ගිනුමේ. හරි. ඒතර මේ ගිනුමක් තුලණේ වෙනවා නම් කලින් ශේෂය තිබිලා නැහැ. එහෙම හිතන්න පුළුවන්. තුලණේ වෙනවා නම් ආරම්භක ශේෂයක් නැහැ. හදා එකක් හරි. එකක් හරි. ඊළඟට පහට යන්නේ පහ. ස්ථාරවත්ක විකිරීමෙන් ලැබුණු 6500ක් ඇතුළත් කර තිබුණේ මුදල් ගිණුමේ පමණි. ස්ථාරවත්ක විකිරීමෙන් ලැබුණු 6500 ඔව් මුදල් ගිණුමට පමණක් හර කරලා. ඒ කියන්නේ ස්ථාරවත්ක විකුණුම් ගේට බැල කළා නැහැ. ස්ථාරවත්ක විකිරීම හම්බුන සල්ලි කොහොමද ලියන්න ඕනේ? මුදල් හර ස්ථාරවත්ක විකුණුම් බැල කියලා තමයි දාන්නේ. මේ සාමාන්‍ය විකුණුම් වල දාන්න බෑනේ. පාණ්ඩ විකුරු විතරයි මෙතන තියෙන්නේ. ස්ථාරවත්ක විකුරු මේක දාන්න බැහැ. එහෙනම් ස්ථාරවත්ක විකුරු කියලා ගිනුම මේක තියෙනවද බලන්න? ආ තියෙනවා. තියෙනවා. ඒ ගිනුම ඇඳ ගන්න බලන්න. ඔය දාදී. උතුරින් අදින්නේ. තියෙනවා. තියෙනවා. සෙන්සර් එක ඉස්සරහ ගන්නත් අවසාන උත්තරේ අපි ගාව ශේෂ බිස්සුවේ තියෙනවා හතර බලන්න ශේෂ බිරික්සුවේ 6500ක් දීලා තියෙනවා බැර ශේෂයක් වෙන්නේ මේකත් අපි බැර විදියටම පිටවනවා 6500 හරි දැන් අපි එක එක ස්වරූපේ ගණන් හදනවා විභාගයට මොන ක්‍රමයක් ඒත් දන්නේ හරිද වෙන පන්ති වල නම් මේවා කීයටවත් හදන්නේ මේවායි ගණන් තියරි පන්ති එක. ඉතින් අපි ළමයින්ට ඒ අවශ්‍ය හැම කොටසක්ම තියරි පන්තේම ආවරණය කරනවා. ඒ නිසා ඉතින් මේවා අමාරුයි තමයි. අමාරු වුණාට හදන්න ඕන. විභාග මට්ටමනේ. ආයෙ තනියෙන් හදන්න මේවා. තනියෙන් හදන්න. හරි. හරි ස්ථාරවත් කම් ගිනේ මේ අවසාන බැරසේෂයක්. කරන්ට් එක ගියා වගේ. ගියාද කරන්ට්? බලමු කරන්ට් එක ගියා වුණාද එනවද සනිකෝ ආව හැබැයි